நாயகம் ஸ்ரீலங்கா மகன் பட்டாங்கமு මම MAG අධිකාරි සභාපති අභිනව නිවහල් තරණ බැරුණ අද අපි ජනාධිපති මාධ්‍යංශයේ සිදුවන අක්‍රමිකතාවනේ ඒ කියන්නේ මහජන දේපල මේ පොදු දේපල අවභාවිතා කරලා මේ ජනාධිපති කාර්යාලයේ මාධ්‍යංශය සහ ජනාධිපති කාර්යාලයේ ඉන්න නිලධාරීන් විසින් සිදු කරන දේවල් ඡායාරූප සහිත අපි මැතිවරණ කොමිසම වෙත පැමිණිලක් යොමු කළා ඒකද ප්‍රධාන වශයෙන්ම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා රජයේ වාහන භාවිතා කරලා රජයේ ඉන්ධන භාවිතා කරලා රජයේ රියදුර භාවිතා කරලා මේ රනිල් වික්‍රමසිංහ කියන මේ අපේක්ෂකයාගේ රැසීම් වලට ගිහිල්ලා ඔහු එතන රාජකාරී කටයුතු කරනවා ඔහුට දේශපාලනය කරන්න බෑ මොකද මේ දේපල අවභාවිතා කරන්න බැරි නිසා ඒත් එක්කම සමන් රත්නප්‍රිය කියන්නේ ජනාධිපතිවරයාගේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් ඔහු දේශපාලනය කරනවා ඔහු සියලුම දේවල් පාවිච්චි කරනවා ඔහු වාහනය පාවිච්චි කරනවා ඉන්ධන පාවිච්චි කරනවා තෙල් පාවිච්චි කරනවා ඒත් එක්කම රජිත කීති දෙන්නකෝන් ඔහු ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් එතකොට ඔහුත් මේ රජයේ සම්පත් භාවිතා කරලා ජනතාවට ජනතාව නොමග යවන විදිහට විවිධ ප්‍රකාශනයකුත් කළා මම දිගින් දිගටම කරන්නේ මේ මැතිවරණය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම ඉතින් ජනාධිපතිවරයා අපේක්ෂකයෙක් විදියට ආවට පස්සේ මේ සියලුම දේවල් කරන්න බෑ කියලා ඔහු දැන දැනත් අපි නිතැතින්ම අපි තමයි පළවෙනි පැමිණිල්ල දැම්මේ මේවා පිළිබඳව හැබැයි ජනාධිපතිවරයා ජනාධිපතිවරයාගේ අධ්‍යක්ෂ ජෙනරාල්වරු දිගින් දිගටම මේවා කරන ඒත් එක්කම ධනුෂ්ක රාමනායක යටතේ ඉන්න තව අධ්‍යක්ෂකවරු ඉන්න ෂේන් මහින්ද ප්‍රවික්‍රමල ඒත් එක්ක විවිධක ඇතුළේ කණ්ඩායම ඔවුන් දිගින් දිගටම මැතිවරණ මෙහෙයුම් කටයුතු වල නිරත වෙනවා ඒත් එක්කම තව නිලධාරීන් ඉන්න චැතම් ස්ට්‍රීට් වෙබ් අඩවිය ඒත් එක්කම චැතම් ස්ට්‍රීට් මූණ පොත යටතේ ජනාධිපති කාර්යාලයෙන් පඩි ගන්න ගමන් මොවුන් දිගින් දිගටම මේ දේවල් සිදු කරනවා ඉතින් අපි කියන්නේ දැන්වත් මේවා නවත්තන්න දැන්වත් මේ මැතිවරණයේ තියෙන නීති රීති වලට අනුකූල වැඩ කරන්න. එහෙම නැත්නම් අපි දිගින් දිගට මේ පිළිබඳ ජනතාව දැනුවත් කරන විතරක් නෙමෙයි මේවට නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් බලාපොරොත්තු වෙන දෙවෙනි පැමිණිල්ල ජනසභා ලේකම් කාර්යාලය. ජනසභා ලේකම් කාර්යාලය කියන්නේ කරුජය සූර්යගේ ඉල්ලීම පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මිතින් ස්ථාපිත කරන ලද විශේෂ ව්‍යාපෘතියක්. හැබැයි මේ කාල සීමාව තුළ විශේෂ ව්‍යාපෘති සිදු කරන්න බෑ. මේව නවත්තන්න ඕනේ. හැබැයි අදටත් චාටර්ඩ් බිල්ඩින් එකේ හතරවෙනි චාටර්ඩ් බිල්ඩින් එකේ පළවෙනි තට්ටුවේ ජනසභා ලේකම් කාර්යාලයේ සේවක වැඩ කරනවා. එතකොට ඒකේ ඉන්න විමුක්ති දුශාන්ත රාවණ සිංහල ඇතුලේ කණ්ඩායම් අකලංක හෙට්ටිආරච්චිලා ඒත් එක්ක මේක ඇතුලේ ඉන්න උපදේශකවරු ජනාධිපතිවරයාගේ මෙහෙයුම් කඩේ තුල ඉන්නවා. ඉතින් අපි කියන්නේ මේව නවත්තන්න ඕනේ. මේ පිළිබඳව තමයි අද අපි ඇවිල්ලා පැමිණිලි සිදු කළේ. චැතම් ස්ට්‍රීට් ආයතනය කියන ජනාධිපති මාධ්‍යංශය මගින් ඒකේ තියෙන පරේෂණ හා මට මතකයට පරේෂණ සංවර්ධන අංශය කියලා. ඒකේ ඉන්න වරුණ රාජපක්ෂ කියන අධ්‍යක්ෂකවරයා. වරුණ රාජපක්ෂ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයා. ඔහු මේ වෙද්දි තමන්ගේ කණ්ඩායම අරන් ගිහිල්ලා අපි ඒකත් මේ පැමිණිල්ල දාලා තිනවා. මේ කණ්ඩායම අරන් ගිහිල්ලා ඔවුන් එහෙ දේශපාලනය කරනවා. මේව වෙන්න බැරි දේවල්. මොකද සම විමක් නැහැ හැමෝටම සම වෙන්න ඕනේ. හැබැයි මෙතන වෙන්නේ ජනතාවගේ දේවල්, ජනතාවගේ සම්පත් එතකම රාජ්‍ය දේපල දිගින් දිගටම අභාවිතා කරමින් ජනාධිපතිවරයා ඉතා වංචනික විදියට තමන්ගේ මැතිවරණ ක්‍රියාවලිය සිදු කරන්නේ. පාලිත ලක්ෂ්මන් මාධ්‍ය ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක අභිනව නිවහල් පෙරමුණ විශේෂයෙන්ම අද අපි මැතිවරණ ලේකම් කාර්යාලයට අපි පැමිණි අද පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කරා. විශේෂයෙන්ම මේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෝ හැටියට මේ වෙන විට අමුවේ මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් ඔහුගේ බලතල අත්ඔනෙමත්තික ලෙස පාවිච්චි කරනවා කියලා අපි දන්නවා. මේ වෙනකොට උත්තරීතර අධිකරණයෙන් නෙරපා හැරපු මනුෂ්‍ය නානායක්කාර ඒ වගේම හරින් ෆ්‍රාන්දු දෙන්නම මේ තමන් ඉඳපු අමාත්‍යාංශවල නැවතත් ජනාධිපති උපදේශක හැටියට පත් කරගෙන අද රනිල් වික්‍රමසිංහ ඔවුන් ඡන්දවැටට යොදවගෙන තියෙන නිසා අපි මැතිවරණ කොමිසමට බොහොම වගකීමෙන් කියන්නේ මේවා දේවල් මේ වගේ දේවල් කරන්න එපා. වර්තමාන ජනාධිපතිවරයා සහෝගේ කාර්ය මණ්ඩලය දිගින් දිගටම අපි නිරීක්ෂණය කරා මේ වගේ දේවල් කරන නිසා අපි ඉල්ලා සිටිනවා මැතිවරණ කොමිසමෙන් මෙවැනි දේවල් කරන්න එපා. ඊළඟ කාරණාව තමයි මේ වෙනකොට මැතිවරණ අපේක්ෂකයෙකුට රුපියල් අපි දකින ප්‍රධාන අපේක්ෂකයා රුපියල් 300-250 වාගේ විශාල ගණන් වියදම් කරගෙන ඉන්නවා. එතකොට මේ වගේ ඡන්දදායකට මෙවැනි එක්කෙනෙකුට කොච්චර රුපියල් 20ක් වගේ ප්‍රමාණයක් වියදම් කරන් තියෙන්නේ මේ මුදල් කොයින්ද නැවතත් මේ රටේ අරාජිත කරන්න දෙන්න එපා කියන කාරණාව විශේෂයෙන්ම අපි අභිනව නිවහල් පෙරමුණ හැටියට බොහොම වගකීමෙන් මේ මැතිවරණ කොමිසම සභාවේදී අපි යෝජනා කරනවා වගේ. I am Diane Abhavadana, treasurer of the New Independent Front, ජාතික අභිනව
Nivahal Peramuna. We have come to the Election Commission office, complaint office, and we have filed several complaints. All the complaints are regarding the violation of basic election laws. That is prohibiting any candidate to use his authority and position of government in order to promote his election campaign. So at this moment, the Honorable President of this country is also a candidate. So he cannot mix the role as president and his role of candidature. He is at the moment using his office of president in order to promote his himself as a presidential candidate. He has appointed ministers as advisors in the ministry, providing them vehicle and resources. At this moment, what is there to promote in the ministry as a councillor? No, they are doing the promotion of the presidential candidature. So this is the violation of the election law. Then all the other machinery under the president is being utilized and used to promote his image and as a candidate of the upcoming election. So we have appealed to the election commissioner to kindly make sure that there is a fair ground, there is a fair level playing field, and the level playing field is that all candidates have to have the same facilities, and all candidates must be able to follow the election law. So the Honorable President, he is not honorable when he does this. He is a dishonorable president because he is not following the election law. He needs to follow the election law and not violate all the articles. I don't want to explain all that was said in Singala, but all the complaints have been now placed today at the complaint office, and we believe that the election commissioner will use the machinery available and cover the law and make sure that they abide by the law, and we have a level playing field for all 39 candidates. Thank you. Yes.